අයිබෝන් සියලු දෙනාටම සුභම සුබ දවසක් වේවා. ස්මාර්ට් ඇග්‍රි YouTube channel එකට අදත් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ, එළවලු වගාවක් කරන ඔයාට ඉතා වැදගත් අත්‍යවශ්‍ය මූලික දැනුමක් වන පලිබෝධ හා විවිධ රෝගකාරක පාලනය සම්බන්ධ දැනුම ඔයා සතුව තියෙනවා නම් එළවලු වගාවක් සාර්ථකව ඔයාට කරගෙන යන්න පුළුවන්. මම දන්නවා ගොඩාක් දෙනෙක් තමන්ගේ පරිභෝජනය සඳහා පොඩි ඉඩකඩක හරි කුඩා බදුන්වල හරි විවිධ වගාවන් කරගෙන යනවා. හැබැයි විවිධ රෝග හා පලිබෝධ නිසා එම වගාවන් නඩත්තු කිරීම නොහැකිවීම නිසා හොඳ පළදාවක් ගන්නට පෙර එම වගාවන් විනාශයට පත්වීමත් දක්නට ලැබෙනවා. ඒකට හොඳ විසඳුමක් ලබා දෙන්න ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක සූදානම්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම මතක් කරන ගමන් අපි මෙම වීඩියෝ එකේ කතා කරන්න මොනවද කියලා අපි බලමු. මම මෙහිදී පලිබෝධ පාලනය, එළවලු වගාවන්ට වැළඳෙන විවිධ රෝගකාරක හා ඒවා පාලනය කරන්නේ කොහොමද යන්න පියවරින් පියවර මෙහිදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යාළුවනේ, ඉදිරියේදී මෙම පලිබෝධ හා රෝගකාරක එකින් එකින් එකගෙන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගෙවුත වගාවක් කරන ඔයාට, ඒ වගේම වාණිජ වගාවක් කරන ඔයාට එක වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මම මතක් කරන ගමන් දැන් යන් අපි වීඩියෝ එකට. ඉතින් යාළුවනේ, අද අපි කතා කරනවා මේ වීඩියෝ එක හරහා පලිබෝධක හානියක් වන වටපණු රෝගය සම්බන්ධව. ඉතින් ගොඩාක් දෙනෙකුට වගාවක් කරන ඔයාට ඉතා වැදගත් සාධකයක් තමයි මේ වටපණු රෝගය. මූල ගැටිති වටපණු රෝගය ශාකයකට හානි කරන්නේ ශාකයේ මූල පද්ධතියට. ඉතින් ඔබ දන්නවා ශාකයේ මූල පද්ධතිය තමයි ශාකයේ පැවැත්ම තියෙන්නේ. ඉතින් මේ වටපණුවන් මේ මූල පද්ධතියට හානි කරාට පස්සේ නිසි පළදාවක් ගන්න බෑ. ඉතින් අපි බලමු මේ වටපණු රෝගයේ ප්‍රධාන හානි ලක්ෂණ මොනවද කියලා. ප්‍රධාන එකක් තමයි ශාකය වර්ධනය අඩුවීම. නොමැති නම් ශාකය කුරු වෙනවා. අපි කියනවා කුරු වෙනවා කියලා ගහ උසයන් නැති වෙන්න. අන්න ඒ වගේ වෙනවා. ඒ වගේම තමයි පත්‍රවල කොළ පැහැය අඩු වෙලා නිකන් සුදු මැලි පැහැයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අස්සයන් අඩු වෙනවා. ඊළඟට තව කාරණයක් තමයි ශාකය මැලවෙනවා. පෝර හා ජල ප්‍රතිතාරය අඩුවීම. ඒ වගේම මුල් වර්ධනය අඩුවීම නිසා ශාකය විකෘත වන්න පුළුවන්. ඒ වගේම තමයි මුල්වල ගැටිති හටගන්නවා. එමගින් පැලය මිය යාම, මූල ගැටිතිවල වටපණුවන් සිටීම වැනි රෝග ලක්ෂණ ප්‍රධාන හානි ලක්ෂණ ලෙස අපිට ගන්න පුළුවන්. අපි බලමු මෙම හානිය, වටපණු රෝගයේ හානිය ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියලා. එකක් තමයි ඔයා කලින් වගාවක් කරලා තියෙනවා නම් ඒ වගාවේ තියෙන භෝගවල මුල් වලින් මේ වටපණු රෝගය යන්න පුළුවන්. ඒ වගේම තමයි දිගින් දිගට වගා කරන පස්වල සිටින වටපණුවන් නව වගාවේ මුල් වලට ආසාදින වීමෙන් යන්න පුළුවන්. ඒ වගේම තමයි ලපිටි පැලවලට තවානේ දීම ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජලය සමග ගසාගෙන ඒමෙන් මේ වටපණු රෝගය ව්‍යාප්ත වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා භාවිතා කරන උදැල්ල, ඒ වගේම ගොවි උපකරණ වලින් එන්න පුළුවන්, ඒ වගේ පස් වලින් එන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම හානිය හා පාලනය පිළිබඳ අවබෝධය මදිකම නිසා භෝග වර්ග දිගින් දිගට එකම බිමේ වගා කිරීම තුළින් මේ වටපණු රෝගය එන්න පුළුවන්. ඉතින් යාළුවනේ, අපි බලමු කොහොමද මේ වටපණු රෝගය පාලනය කරන්නේ කියලා. ඉතින් ඒකට විසඳුම් කීපයක් තියෙනවා. එකක් තමයි ආසාදනයේ සහිත ස්ථානවල මාස 6ක් පමණ මොනවත් වගා කරන්නේ නැතුව තියන්න ඕනේ. අපි කියන්නේ පුරං කරනවා කියලා. ඉතින් ඒ වගේ පුරං කිරීමෙන් අපිට පුළුවන් මේක පාලනය කරගන්න. ඒ වගේම තමයි කොළ පොහොර සඳහා පැල ඇටි වැඩිවීමට ඉඩ හැර
එම ශාකද සමග පසකොටා හොඳින් මිශ්‍ර කිරීමෙන් මේ වටපණු රෝගය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දිගුකාලීනව හානිය වැඩිවීම පාලනය කිරීම සඳහා වගාවේ දිරිය වැඩි කිරීමට විවිධ එළවලු වර්ග හෝ භෝග වර්ග වගා කිරීම. උදාහරණයක් ලෙස ගත්තොත් බඩඉරිඟු, කුරක්කන්, රාබු, ගෝවා ආදී භෝග සමග මාරු කර වගා කිරීමෙන් මේක පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ අපි ඉස්සෙල්ල කතා කරපු ඒ විවිධ භෝග මිශ්‍ර භෝග ලෙස මේ වගා භූමියේ වගා කිරීමෙන් මෙම වටපණු රෝගය පාලනය කරගන්නත් පුළුවන්. ඒ වගේම වගාවට පෙර පස ජලයෙන් හොඳට සති 3ක් 4ක් යට කර තියන්න, මඩ වෙන්න යට වෙලා තියන්න, යට කරලා තියන්න. එතකොට ඔයාට පුළුවන් මේ වටපණු රෝගය පාලනය කරගන්න. ඊට පස්සේ වගාවට පෙර පස කොටා පෙරලීමෙන්, ඒ වගේම හිරු එළියෙන් පස හොඳට තැම්බෙන්න තියලා සතියක් විතර එහෙම තිබ්බම හොඳ පාලනයක් මේ වටපණු රෝගයෙන් ඔයාට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කාබනික පොහොර ලෙස ගොම පොහොර, කුකුල් පොහොර මේ පසට මිශ්‍ර කිරීමෙන් ඔයාට මේ වටපණු රෝගය පාලනය කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, ඒ වගේම තමයි වටපණු රෝගයේ ආසාදනය රහිත නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය. ඔයා බඳුනක වගා කරනවා නම් ඒ බඳුනේට යොදාන පස් ටික හොඳ ආසාදනය රහිත පස් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපි තවානක් දානවා නම් මේ පැල හිටවන්න, ඒ තවාන සඳහා භාවිතා කරන පස් හොඳින් ජීවාන්වරණය කරන්න ඕනි, හොඳින් තම්බලා පාවිච්චි කරන්න ඕනි. නැත්තං ආසාදිනේ තියෙනවා නම් වගාව සඳහා භාවිතා නොකර විනාශ කරන්න ඕනි. ඒ වගේම තමයි අපේ අවට පරිසරයේ තියෙන වල සූර්යකාන්ත, වැටිමල්, ගිනිසීරියාකොළ, වතුපාලු වැනි ශාක කොටස් සති දෙකක් පමණ පල්ලෙන්ඩ හැර එම ජලයගෙන මේ භූමියට ඉසීමෙන් මෙම වටපණු රෝගය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හානිය පැතිරීම අවම කිරීම සඳහා ආසාදිත පස් වෙනත් ස්ථානවලින් වගා කරන භූමියට ගේන්න එපා. ඒ වගේම තමයි ඔයා වගාව සඳහා භාවිතා කරන ගොවි උපකරණ හොඳින් පිරිසිදු කරලා භාවිතා කරන්න. ඒ වගේම තමයි හානිය සහිත ස්ථානවල සිට වෙනත් වගා බිම්වලට ජලය ගලාගෙන ඒම යෑම වළක්වන්න ඕනි. ඉතින් ඒකත් මේ වටපණු රෝගය පාලනය කිරීමට ඉතා හොඳ සාධකයක්. ඉතින් යාළුවනේ, අද වීඩියෝ එකෙන් මම කතා කරේ ශාකයකට වැළඳෙන මූල ගැටිති වටපණු රෝගය සම්බන්ධව. අපි ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක මගින් ඉදිරියේදී විවිධ ශාකවලට වැළඳෙන විවිධ රෝග හා පලිබෝධ සම්බන්ධව කතා කරනවා. ඉතින් ඒවට විසඳුමුත් අපි කියනවා. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න, ඒ වගේම අපේ channel එකත් subscribe කරලා අපිට සහයෝග ලබා දෙන්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉදිරියේදී තවත් වීඩියෝ කිහිපයකින් අපි හමු යමු. ඉතින් ඔබට සුබ දවසක්, ජය වේවා.